අම්මා අම්මගේ නේද? මෙතන මෙහෙන් ඇඳිරි නේද? මේ නිරෝධානය කරලා. මම 10 දෙකක් කතා කරනවා. උයන්නේ මොනවද කියන්නේ? මම කතා කරන්නේ නෙමෙයි. මහත්තයා, මේ අහන්නකො ඔබතුමා පිටේ පාටි එකක් ඉඳලා තියෙනවා. මොන පාටිද මහත්තයා? ඒ පාටි දේව. ගුණයයි, ජූඩයි, මැක්සයි. අර ජූඩලයි වත්තේ උන් දෙන්නෙක් එක ත්‍රිවිල් එකට වෙලා පොඩි අඩියක් ගැව්වා. අනික මෙමි. ගල් මේ මේ ගල් ගඳ ගිහිල්ලා නැහැ තාම. සර්වාංගෙම ගඳයි. පාටියක් කෙනෙක් කතා මොකද මහත්තයා වෙලා තියෙන්නේ? මේකනේ මේ ප්‍රියන්ත මහල්පතකම කියන මහත්තයා පසුගියදා සාදයකට සහභාගී වෙලා තියෙනවා. ඒතර එතන ඉඳලා තියෙනවා එල්.එම්. හසන් ගුණසේකර කියලා පුද්ගලයෙක්. එල්.එම්. හසන් ගුණසේකර. පොකට් ගුණයා, පොකට් ගුණයා. ඉතින් මේ ගුණසේකර එදා දවල් එයාගේ ත්‍රිවිල් එක අරන්ගිය පුද්ගලයෙකුට කොරෝනා ආසාදන වර්ග අපි හොයාගෙන තියෙනවා. ඒතර අපි දැන් කරන්නේ ඒ ආසාදිතය ආශ්‍රය කරපු සියලු දෙනා සුවන් නිරෝධාලයට ලක් කරන එක. අයියේ, අයියේ ගුණයා අයියේ නාලාවේ. උවයි අපිරු සුදු වෙන්නේ නැහැ කවදාවත්. මේ අනේ මේක මම මගුලක් කතා කරේ මහත්තයා. මහතර ඕක අලෝල යන්න මම මල්ලිට පැහැදිලි කරන්න. යුපියන්ත බය නැ කිසි දෙයකට මම කොල්ල දෙකලින් කරේ කොල්ලෙක් වගේ ගෙලිනා පොලිසිය. අනේ ඉතින් මගේ දෙය යම් වෙච්ච දවසින් නම් ප්‍රියන්තයාට උසාවි වලින් පොලිසියෙන් නම් කිසිම මල් පාඩුවක් නෑ. නෝඩට පොලිසිය ඇයි එනා මාළක පොකට වගේ අතර ජීවේ ආගිය. අනේ මම මැදස්ථානෙ උඹ ගිහින් එක. මොන්දේ මාන්තු කරේ නේද? අරකෝ තෝ බ්‍රෝඩ්කාස්ට් බලන්න නැද්ද? ගුණෝ සයන් නිරෝධායනී කියන්නේ තමන් තමන්ගේම ගියදර වෙලා ඉන්න එකට. ඒකට මොකක් යන්න ඕනේ නැහැ. ඒ කිව්වේ දැන් උඹට තියෙන්නේ උඹ ඔය ඉන්න කාමරේට වෙලා දවස් 14ක් පරිස්සමෙන් ඉන්න එක. අර කොටාලු වෙච්ච ගෑනු ළමයි ගෙවල් අතර වෙලා ඉන්නේ. අන්න ඒ වගේ. මම ඔය බුලවන් විදියට රණ පොඩු වෙලා දෙන්නා. අනේ ගොන් අයි. මේක මේ පැපොල කියලා හිතුවද ගියදුර වෙලා ඉන්න කෙනා හනිප් වෙන්නේ? ඔන්න එහෙම ලේට සනින් වුණා රජකාරිනේ. ඒත් කවුද කිව්වේ උඹට ලෙඩක් කියලා? එහෙනම් අර මොකටද රෙක්සලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ? ලෙඩක් නැත්නම් කිව්වම හරිද? ප්‍රියන්තුම වෙදට එනවද නැත්නම් මම උඩට එන්නද? නෑ මම උඩට නෙවෙයි. එයා අපේ මානිය. අර මීටරයක් දුරින් ඉන්නද කියලා තියෙන්නේ. අයියෝ සෞන්දර්යයක් වගේ මාව සැකයි නේද? කවන්නේ. හ්ම්. අගෙන් කුමාර පහ ගන්න તો මම කියන දේ අහන්න. මේ පවුඩර් එක තමයි කොරෝනා වෛරස් එක කියලා. මේක ඇහැට පේන්නේ නැති හින්දා කාටවත් තේරෙන්නේ නැහැ කොහොමද මේක පැතිරෙන්නේ කියලා. ඒක තමයි මේකේ තියෙන අවුල. දැන් උඹ හිතපන්. මේ මේස ළඟ කවුරු හරි කොරෝනා වෛරස් එක තියෙන එකේ කහිනවා කියලා. හා? ඔන්න. දැන් මේසේ හැමතැනම මේ වෛරස් එක වැටෙනවා. දැන් උඹ පොඩි අත තියෙනවා. ඒ උඹේ අත තියෙනවා. අර ටීවී ඇඩ් වල පොඩි ළමයි හොදනවා වගේ හොඳට හොදපන්. අන්නේම දැන් වෙනම ඔබයාට දැන් ඔබේ ඇතේ වෛරස් එක තියෙනවද? නැහැ. හැබැයි ඉතින් ඔබ අත හොදන්නේ නැතුව ඔබේ නහය, කට, ඇස් මූණ එහෙම ඇල්ලුවනම් එහෙම ඔය වෛරස් එක ගෑවෙනවා ඔබේ මූණ පුරාම. ඊට පස්සේ ඉතින් ඒක ඔබේ නහය දිගින් මේ පෙනැල්ලට යනවා. ඊට පස්සේ ඉතින් ඔබට බඩුම තමයි උනේ. ඉතින් හරිනේ අයියේ. අද්දේක හොදලා මූණ කට නහය අල්ලන්න නැතුව හිටියනම් ඉවරයිනේ අයියේ. ඔකට මේ ඉවල්ලේ තුඩ දාලා ලොක් කරන්න ඕනියෙ. මං කිව්වේ මූණ පිස්සු කියලා.
ප්‍රියන්ත ගොඩක් කෙවුන් දන්නේ නැහැ උන්ගේ අතේ කටේ නැත්තම් මෙලහකටත් උන්ගේ පෙනහැල්ලේ ලෙඩේ තියෙනවා කියලා. හරිද? දැන් මම පවුඩර් ටිකක් දාලා පෙන්වුවේ නැත්තම් ඔබට හරි ඔක තේරෙනවද? නැහැනේ. දැන් ඔබ හිතපන්. ඔය ලෙඩේ තියෙනවා නම් දවස් 7ක් 8ක් ඇතුළත ඒක එළියට එනවා. එහෙම නැත්තම් උපරිම දවස් 14ක් යනවා. හැබැයි ඉතින් දවස් 14 කිනුත් ලෙඩේ එළියට ආවේ නැත්තම් ඒ කියන්නේ උඹට ලෙඩක් නැහැ. දැන් ඔබ හිතපන්. මේ වගේ සාමාන්‍ය මිනිස්සු ටිකක් ඉන්න මැද්දට ඔය ලෙඩේ තියෙන එක ඒ බව දන්නේ නැතුව ඌ එනවා මේ උන් ඉන්න මැද්දට. ඇවිල්ලා ඌ මුම්ම අල්ලනවා. ඌ ගිහිල්ලා තව එකෙක්ව අල්ලනවා. මූ ගිහිල්ලා තව එකෙක්ව ඉඳිනවා. නා එහෙම නැත්නම් මුන් ඇවිල්ලා ඌ අල්ලපු තැනක ඉන්නවා. ඔය විදිහට දන්නේම නැතුව මේක හැමෝටම බෝ වෙන්න පටන් ගන්නවා. දැන් උඹට තේරෙනවද මේක දෙන බරපතලකම? කොහෙද බෝද? නෑයි. ඒ දබ්බී ලමං ගුණිය වින්බත් එක්ක. යබ අය දන්නේ මම බිව්වා මිදින් ආදරේ ඉඩිනේ වත් දුඩව මීෂෝයි දෙන්නම් මින්බා ඔක මීෂා ඔව් මීෂා මීෂාද උතවද තන්න ඔය මීෂා තාව නැදිරි නීති වෙලයි බොන්න මොකුත් නැ ගල්ලර ගමන්නේ කියලා මයි එන කොළඹ කියලා හිතාගෙන ඉන්නේ මිස්ටි බෙන්ඩ් බීපියුන් ඉන්නේ උන් දැන් මේ දවස්වල බොන්නේම ගලුයි පොළුයි පාඩු නැහැනේ ඔයා ගන්න කොහොමද යකෝ මේ ඇදිරි නීති ඇස්සේ තොපි පාටි දැම්මම හරියනවද හරි නම් උඹලව පොලිසියට අරන් ගිහලා කොඳු කැඩෙන ගහන්නයි තියෙන්නේ අයියේ හෙතලව උඹ කොහෙද මේ ඇදිරි නීති ඇස්සේ කොහෙන්ද ආවේ යකෝ උඹට පිස්සුද නෑ පසු මැදින් ආවේ අවුලක් නෑ මීෂා ඔබ බොලේ තියෙන එකෙක් නේද? ඔක මේ මුන්නම් ගොන් හැත්ත කියලා හරි කියන්න පුළුවන්. යකෝ බලපන් උඹලා මේ ලෙඩේ අරගෙන තැන් තැන් වලට යනවනේ. කී දෙනෙකුටෝ කරගෙන යනවා. දැන් උඹලා යන යන තැන යොමු නිරෝධායනය කරන්න වෙනවා. එහෙම මොකද්ද? කොරන්ටයින් බං. දැන් ඕකකින්ද තමයි මේ ලෙඩේ හැදිච්ච උගෙන් අනිත් උම ඈඩ් කරලා තියන්න ඕනේ කියලා කියන්නේ. දැන් බලපන් මූ දැන් මූ මුන්ගේ ළඟට එන්නේ නැත්නම් මුගෙන් මුන්ට බෝ වෙනවද? නෑ නෑ මූ ළඟුන් නැත්නම් අනික් කෙනෙකුට ලෙඩේ බෝ වෙන්නේ නෑ නේ අයියේ. ආ. ඒක තමයි කියන්නේ. දැන් ඔබ ආව පාරෙන් පලයන් ගෙදර ආපහු දවස් 14ක් යනකම් එළියට බහින්නේ නෑ තේරුණාද? මේ දැන් ඔබත් මෙතන වැරදෙන්නේ නැතුව පලයන්ගෙන් කාමරය ඇතුළට ගින් පිටපන්. පලයන්. මීෂ බලන්නක ඔබ හිතන්නේ තෝ කරන වැඩ හින්ද වෙන දේවල් නේද? ප්‍රියා චිල් බ්‍රෝ. අපි හිතලා කරපු වැරද්දක් නෙමෙයිනේ. बरपतल ප්‍රියන්ත මේ අහපන් ඔබ එහෙම හරි විදියට ස්වයං නිරෝධායනය වුණාම ඔබ නිවැරදිව ස්වයං නිරෝධායනය වුණයි කියලා මේ මහත්තුරු ඔබට සාධිකයකුත් දෙනවා දැන් අතුරට ලයිට් අපන් අයි මේ ඒ සාධිකියක් වෙන්නල මට බැරි වෙයිද අයි ළඟ නැතුව ඇතක මහත්තයෙක් ගාව හොඳ රස්තාවක් කරන්න ස්වයං නිරෝධායනය කියන්නේ දඬුවමක් නෙවෙයි වෛරසයේ බෝ වීම පාලනය කරන්න අපි රට වෙනුවෙන් දෙන සහයෝගයක් විතරයි. නෝවේ අපි මේ ගැසෙබෝ බැරි දොදම් මැටි වැඩි කලන නරක ළමයි එම නෝවේ අපි